て。See you.
සාර්ථක කරගන්නට පිළිත් අයදවින් අපි සැමදෙනා මෙයාගේ එක්වෙමු පියාණන්ගෙන්ද පුත්‍රයාණන්ගෙන්ද සුදාත්මයාණන්ගෙන්ද නාමෙන් ආමෙන් අප ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ වර්තසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් සුදාත්මයාණන්ගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමග පවතිවා බබ අපි දෙවියන්ට ස්තුතිවන්ත වෙන අවස්ථාවක් මේක. ඔබ ධර්මදූත කාර්යය අනුමන්ණ යන්නේ. ඉතින් දරුපියතුමා අපට දුන්නා වූ පොදන් පිළිගෙන මේ ධර්මදූත කාර්යය සුනතු මාසිරවාදය තුල උන්වහන්සේගේ පීඩ තුල සාර්ථක කරගන්නට අපි සෑම දෙනා ආශිර්වාද කරන්න අද දවසේ ආරම්භ කරන මේ සූදානම් වීමේ කාර්යය සාර්ථක කර දෙමින් අපේ ධර්ම දූත කටයුත්තට දෙවියන්ගේ ආශිර්වාදය වස්වාලන්න කිය අපි ස්වාමීන් වහන්සේට කියමින් අප අතෙන් සිදු වී ඇති වැරදි වලට පව් වලට සමාව අයදිමු මේ ආගේට අප සුදුසුසන් කරන්න කියමු. සියලු බාති දෙවියන් වහන්සේටද සහෝදරවන්ියෝටද සදාත්ම ජීවක් වන්නා උදරජකම් කරන්නා වූද ඔබ පුත්‍රාප ස්වාමීන් වන දීප්ති ස්වාමසේ උදේසාම ලැබේවා ආමෙන්. ඉසයස් දියස් ප්‍රනාන්දු කුමාරගේ පුතේ උපකාර පාගේ මමත් දරුවන් උපලේ තබා සුරතල් කරන්නා දෙමි. මම ඔබ සරසන් දෙමි. ඇයට ප්‍රේම කරන සියල්ලෙමි ඇය ගැන ප්‍රීතිවන්න. ඇය ගැන දුක් වූ ඔබ සියල්ලෝම ප්‍රීතිවන්න. ඇය ගැන ප්‍රීතිවන්න. පිළිතුරු ගීය පිළිතුර ස්වාමිනි මාගේ හෘදය ඔබගේ සාමයෙන් පිරෙව්ව මැනව ස්වාමිනි මාගේ හෘදය Hallelujah.
වහන්සේ ඔබ සමග වැඩසේක්වා ඔබ සමගද වැඩසේක්වා සුවිශේෂක සුද්ධ මතයතුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍යය නම් මෙසේය ස්වාමී ඔබ වහන්සේට මෛත්‍රී වේවා ශ්‍රාවකයෝ 11 දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ ඔවුන් උන්වහන්සේ දැක පසල පිහිටුවා වැන්දෝය එහෙත් සමහරෙක් සැක කළහ ජේසුස් වහන්සේ ඔවුන් වෙතට ආව කතා කොට ස්වර්ගෙහිද පොළොවෙහිද සියලු බලය මට පවරා දී තිබේ එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සිද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞද්ධිස්ම ස්නාපණය කරන්න මා ඔබට අනකල සියල්ල ආරක්ෂා කරන්නට ඔවුන්ට උගන්වන්න මමද යුගාන්තය දක්වාම සදහටම ඔබ හා සමග සිටිමි වදාළසේ ක්‍රිස්තුමාන් පුර මා බෑවර සහෝදර සහෝදරියනි මොහොතකට පෙර සදහන් කළ ඒ සුවිශේෂය කියවද්දී මට හරි සේම අදහසක් ආවා එය තමයි එදා ජේසු තම ධර්ම දූත කාර්ය අවසන් කරලා තම ගෝලයන් සමග දේව මෑණියන් සමග එදා ඒ අවසාන මොහොතේදී මෙලව ජීවත් වන අවසාන මොහොතේදී එතුමා කළ ප්‍රකාශනයයි මොහොතකට පෙර ඔබ සවන් දුන්නු එදා දොළොස් දෙනාගෙන් ආරම්භ කරපු සභාව අද කෝටි 120ක් දක්වා වර්ධනය වී තිබෙනවා අපි ඇරුවොත් හේතුව කුමක්ද කියන එක ඉතා පැහැදිලි ඒ ස්වාමි වහන්සේගේ අභිමතයයි ක්‍රිස්තු වර්ෂ 99 දී ට්‍රාජන් කියලා ග්‍රාන්ඩ් කාර්යය රෝම අධිරාජ්‍ය කිතුනු විශ්වාසය අදහන් සෑම දෙනාම විනාශ කර දැම්මා නානා විද්‍යාකාරයෙන් රැකියාවන් කතෝලිකයන්ගේ නැති කරමින් කිතුනුවන් විනාශ කරමින් පල්ලි ගිනි තියමින් මේ සභාව විනාශ කරන්න කටයුතු එහෙමනම් ක්‍රිස්තුස් වහන්සේගේ වචනානුව උන්වහන්සේගේ සුවිශේෂයේ වචනානුව උන්වහන්සේ කියනවා සමහර කොට ඔබ අතරින් ඔවුන් පහර දුන්නාහුය සමහරකුව මරා දැමුවාහුය කියලා අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ මේ සියල්ලක් මැද මේ පීඩන මැද මේ දුක් වේදනා මැද මේ ජීවිත පරිත්‍යාගයන් මැද ක්‍රිස්තුස් වහන්සේ මේ ජනතාවව අතහැර ගියේ නැහැ ඔවුන් සමග ජීවත් වුණා ජීවිතය ආරම්භය අභියෝග අභිලෝකාත්මකයි ක්‍රියාත්මක කරන්නේ. ඇයි මම එහෙම කියන්නේ? ඒ කියන්නේ අත්‍යස දෙයක් නිසා නෙවෙයි. ඔබ තව සුළු කාලයකින් ඔබගේ පුහුණුවෙන් පසු ඔබ ධර්ම දූත සේවය සඳහායි පිටත් වෙන්න බලාපොරොත්තු වෙනවා. එදා ස්වාමීන් වහන්සේ තමගේ ගෝලයන්ව පිටත් කර යවුවා වගේ දසත් ගොස් ස්වාමීන් වහන්සේගේ වචනය දෙසන්නට උන්වහන්සේ ගෝලයන් සූදානම් කළා වාගේ ඔවුන් සැමතැනම ගොස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ස්නාපනය කෙරුවා වාගේ ඒ විශ්වාසය ප්‍රදානය කෙරුවා වාගේ ඒ කාර්යය කරන්නට ඔබ සූදානම් වෙනවා අද සිට තව මාස 6කින් 7කින් ඔබ ඒ ධර්ම දූත කාර්යයේ මිෂනාරි ප්‍රදේශයේ නිරත වෙනවා ප්‍රියාදර මිත්‍රවරුනි